පුළුවන් ශ්‍රී ලංකා කවුරුන් කුමන ආකාරයෙන් කොහොම කිව්වත් අපි ඊතරම් රූපය ගැන හිතන්නේ මට ඕවට වෙලා නැහැ කියලා අපි හැමෝම හොරෙන් හරි කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා අපි දිහා බලනවා අපි මොන දිහා බලනවා අපි ලස්සනයිද කියලා අපි හැමෝම අනිවාර්යෙන්ම එකිනෙකාට වෙනස් වුණත් අපි සතුව තියෙනවා අපිට මේ ස්වභාව ධර්මයෙන් ලැබුණ අපිටම අනන්‍ය වුණ සුන්දරත්වයක්. මේ සුන්දරත්වය වැඩි දියුණු කරගන්නට පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම අපි ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වුවොත් පමණයි. ඉතින් සැලකීමක් දක්වනවා කියලා කියන්නේ ඔබේ රූපයට එය ප්‍රතිඵලදායකයි. ඒක හරියට අර අපි කැමැතිම මල් ගහක් පවනවා වගේ වැඩක්. මොකද අපි කැමැතිම මල් ගහක් පවන්න අපි දරන උත්සාහයේදී අවසානයේ එහි මලක් හටගත්තාම දැනෙන ප්‍රීතිය වගේම තමයි ඔබ ඔබේ රූපය තවත් ආකර්ෂණීය පෙනුමක් දක්වා අරගෙන යන්න වෙන වෙහෙස මහන්සියෙන් ඔබ ඒ ආකර්ෂණීයත්වයට පත් වුනහම සමාජයේ ඉදිරියේ ඔබට දැනෙන සතුට. ඉතින් එවැනි සතුටක් හිමි කරගන්නට පුළුවන් වෙන නිෂ්පාදන පෙළක් පිළිබඳව අද දවසේත් කතා බහ කරන්න අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම විශ්වාසනීයත්වයත් සමගින් මේ පිළිබඳව කතා බහ කරනවා. වියානා බියුතේ එන්හෑන්ස් පිළිබඳව මේ නිෂ්පාදන පෙළ පිළිබඳව අද දවසේ කතා කරන්නයි මේ සූදානම්. ඉතින් ඒ සූදානමට අද දවසේත් අපි ආරාධනා කළේ රූපලාවන්‍ය ශිල්පිනී බියුටි YouTuber චතු සිල්වා. අයිබන් සුබදසනක්. අයිබන් සුබදසනක්. අපි එහෙමනම් අද දවසේදී විශේෂයෙන්ම කතා බහ කරමු මේ රූපයේ තියෙන කොහොමද මේක අපි දෙගුණ දෙගුණ කරගන්නේ ලස්සන කියන කාරණාව. ෆෙයර්නස් අපි දන්නවා නිෂ්පාදන පෙළක් ගත්තාම නිෂ්පාදන බොහෝමයක් ලංකාවේ වෙළඳ පෙළ තියෙන නිෂ්පාදන මේ ෆෙයර්නස් කියන නම තියෙනවා. ඇත්තටම බොහෝ දෙනා මේ නිෂ්පාදන පෙළ මිලදී ගනිද්දී ඕනෑම නිෂ්පාදනයක් මිලදී ගනිද්දී මේ ෆෙයර්නස් ක්‍රීම් එකක් ෆෙයර්නස් මේ කියන මේ නම ගැන දන්නවා. නමුත් සැබෑ අරුතෙහි දන්නේ නැහැ. මොකක්ද මේ ෆෙයර්නස් කියලා කියන්නේ? ඇත්තටම හැම වර්ණය ගැන අපි ඉස්සෙල්ලා කතා කරොත් හැම වර්ණයේ තීරණය වෙන්නේ අපි දන්නවා අපේ සමේ තියෙනවා මෙලනින් කියලා වර්ණ සංගටකයක්. ඉතින් ඕකෙන් තමයි අපි හැම එක්කෙනාගේම හැම වර්ණය තීරණය වෙන්නේ. ඉතින් මේ මෙලනින් කියන වර්ණකේ අපිට උදව් වෙනවා හිරු රශ්මියෙන් අපේ හැම ආරක්ෂා කරගන්න. ඉතින් සමකයට ආසන්න රටක් හින්දා ගොඩක් වෙලාවල් වලට ආසියාතික රටවල් වල ගොඩක් දුරට ඉන්දියාව අපේ ලංකාව පකිස්තානය ඒ වගේ රටවල් වල හැමේ තියෙන මෙලනින් සංගටක ප්‍රමාණය ටිකක් වැඩි. ඉතින් අපි මෙතනදී ෆෙයර්නස් කියලා කරන්නේ මේ හැමේ තියෙන මෙලනින් සංගටක වල ප්‍රමාණය වෙනස් කිරීමක් සිද්ධ කිරීම. මොකද දැන් ගොඩක් කට්ටිය හිතනවා ෆෙයර්නස් කියන්නේ තනිකර මේ හැම වෙනස් කිරීමකට භාජනය කරන මේක කොහොමද වෙන්නේ කියලා දන්නේ නැහැනේ. ඉතින් ඕක තමයි මූලික සිද්ධාන්තය. හොඳයි, දැන් විශේෂයෙන්ම අපි දන්නවා මේ මේ ෆෙයර්නස් ක්‍රීම් එහෙම නැත්නම් මේ ෆෙයර්නස් ආලේපන පිළිබඳව කතා බහ කරද්දී වෙළඳපළේ තිබෙන ආලේපනත් එක්ක ගත්තහම වියානා ෆෙයර්නස් ආලේපනීය ක්‍රීම් එක වෙනස් වෙන්නේ මොන තැනින්ද? ඔව්, ඉතින් වියානා බියුතේ එන්හාන්ස් කියන්නේ මං ගිය සතියේත් කිව්වා ස්වභාවික අමුද්‍රව්‍ය එකතු කරගෙන අපේ ලංකාවේ හැමවල් වල තියෙන ප්‍රශ්න හතක් ඉලක්ක කරගෙන තමයි මේ නිෂ්පාදනයන් හැම එකක්ම අදලා තියෙන්නේ. ඉතින් මේ පළවෙනි ප්‍රශ්නේ විදියට අපි අරගෙන තියෙන්නේ මයි ෆෙයර්නස් සොලියුෂන් කියන එක. ඉතින් මෙතනදී මේ ෆෙයර්නස් සොලියුෂන් කියන මුළු රේන්ජ් එකටම අපි පාවිච්චි කරලා තියෙනවා අන්තර්ජාතිකව අපි හඳුනාගත්ත ස්වභාවිකව හැම පැහැපත් කරන ඉන්ග්‍රීඩියන්ස් තුනක්. බෙයාබෙරි කියන නැචරල් එක්ස්ට්‍රැක්ට් එක, ඒත් එක්කම වැල්මි කියන ශාකසාරය, ඒත් එක්කම විටමින් B3 කියන විටමින් එක සංගටකය. ඉතින් මේ තුනත් එකතු කරගෙන තමයි අපි කරන්නේ. ඉතින් ෆෙයර්නස් අනිත් ඒ වලින් අපේ එක වෙනස් වෙන්නේ මේ ස්වභාවිකව තියෙන අපි මේ පාවිච්චි කරන අමුද්‍රව්‍ය එක්ක අපි හිරු කිරණෙන් අපේ හැම ආරක්ෂා කරලා ඒත් එක්කම අපේ මෙලනින් වර්ණක අපි සුදුසු විදිහට හැමට අහිතර කර විදිහකට නෙවෙයි හැමට සුදුසු විදිහට අපි යම් තාක් දුරකට අඩු කරලා හැම පැහැපත් කරනවා. කොහොමද මේ පැහැපත් කරන්නේ? හැමේ තියෙන පිග්මන්ටේෂන් අපි අයින් කරලා ඇක්නී වගේ ඇක්නී ස්කාර්ස් වලින් අපි හැම ඩැමේජ් වෙලා තියෙනවනම් ඒව සුවපත් කරලා තමයි හැම පැහැපත් කරන්නේ මේ ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා. විශ්වාසය පිළිබඳව කතා බහ කරද්දී ඕනෑම මේ රූපලාවන්‍ය සම්බන්ධ නිෂ්පාදන පෙළක් ගත්තාම මේ විශ්වාසය ආරක්ෂා කරගත යුතුයි. මොකද අපි මේ යම්කිසි සත්කාරයක් සමට ලබා දෙන්න උත්සාහ කරන්නේ. ඒ නිසා දැන් මේ නිෂ්පාදන පෙළ පිළිබඳව වියානා බියුටි එන්හෑන්ස් නිෂ්පාදන පෙළ පිළිබඳව කතා බහ කරනකොට මම අහනවා ඔබෙන් ඍජු ප්‍රශ්නයක්. ඒක තමයි මේ සියල්ල සෞඛ්‍ය ආරක්ෂිතද? අනිවාර්යයෙන්ම. ඔව්,
මම හැමතිස්සෙම මේකයි කියන්නේ ස්වභාවික අපි අමුද්‍රව්‍ය තමයි මේකට පාවිච්චි කරන්නේ කියලා. ඉතින් අපි හොඳටම දන්නවා දැන් ගොඩක් වෙලාවට ෆයානස් කිව්වම ගොඩක් නිෂ්පාදනයන් වල අන්තර්ගත වෙන්නේ මර්කරි කියන ලෝහය. ඉතින් මර්කරි කියන ලෝහයෙන් ඇත්තටම හැමතෙ ලොකු ව්‍යසනයක් සිද්ධ වෙනවා. අපේ සහමේ තියෙන සෛල මැරෙනවා. ඒත් එක්කම ඒ වගේ තියෙන කෙමිකල් රියක්ෂන් එකත් එක්ක සමේ තියෙන පිළිකා තත්ත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපේ වියානා බියුටි එන්හාන්ස් කියන රේන්ජ් එකේ අපේ ඉස්සල්ලම තියෙන්නේ සේෆ්ටි ෆස්ට් කියන එක. ඉතින් මේ හින්දම තමයි මේ බෙයාබෙරි කියන අපි අමුද්‍රව්‍ය තෝරගෙන තියෙන්නේ. මොකද අන්තර්ජාතිකව හඳුනාගත්ත හැම පැහැපත් කරන්න තියෙන ආරක්ෂාකාරීම අමුද්‍රව්‍ය වලින් එකක් තමයි මෙන්න මේ බෙයාබෙරි කියන අමුද්‍රව්‍ය. ඒත් එක්කම වැල්මී කියන්නේත් ඒ වගේම තව එකක්. දැන් මේවල තියෙන ප්‍රමාණය වුණත් අපි මේ පරිේෂණ කළා අවුරුදු 2013 ඉඳන් යුරෝ කොස්මටික් ආයතනය විසින් පරිේෂණ කරලා ලංකාවේ හැමට සුදුසු වෙන පරිදි මේවල අන්තර්ජාතික මිනුම් එක තමයි මේවල පරිමාණය තීරණය කළ තියෙන කොච්චරක් මේ ප්‍රොඩක්ට් එකට එකතු කරන්න ඕනේද කියලා. ඉතින් ඒත් එක්කම මම විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ මේ වයිට්නින් ප්‍රොඩක්ට් එකක් නෙවෙයි මේක. මේක ඇවිල්ලා ෆයානස් ප්‍රොඩක්ට් එකක්. මෙතනත් වෙනසක් තියෙනවා. දැන් අපි හිතනවා මේක දවසෙන් දෙකෙන් අපිට සුදු වෙන්න පුළුවන් එහෙම එකක් කියලා. එහෙම එකක් නෙවෙයි. ඇත්තටම මේක ස්වභාවික අමුද්‍රව්‍ය හිඳ දැන් අපි හොඳටම දන්නවා අපි ගෙදරදී ෆේස් මාස්ක් එකක් එහෙම හදාගත්තම සාමාන්‍යයෙන් අපි වෙළඳපොළෙන් ගන්න ෆේස් මාස්ක් එකක් මිනිත්තු 15ක් තියෙනවා නම් අපි ගෙදරදී ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න තියාගන්න එක මිනිත්තු 30ක් විතර තියෙනවා. ඒ ඇවිල ස්වභාවික සංඝටකයන් හැම ඇතුළට කාවැදිලා ඒකේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව වෙන ටිකක් වෙලා යනවා. ඉතින් ඒ වගේම තමයි අපේ නිෂ්පාදන පෙළත් මේක ස්වභාවික අමුද්‍රව්‍ය හිඳ සාමාන්‍යයෙන් සති දෙක තුනක් යනවා මේකේ සැබෑ වෙනස දකින්න. දවසෙන් දෙකෙන් අපිට දැනුණට බට් අර ටික දවසක් යනවා මේකේ සැබෑම වෙනස දකින්න. හැම පැහැපත් වෙන එක අපේ මේ තියෙන ලප කැලල් මැකිලා ඒකේ සැබෑ වෙනසක් දකින්න සති දෙක තුනක් වගේ කාලයක් අනිවාර්යෙන් යනවා. ඉතින් ඒකයි මම අර කියන්නේ මේක මේ ෆයානස් ප්‍රොඩක්ට් රේන්ජ් එකක් මිසක්ක මේක මේ ලයිට්නින් නැතුව මේ වයිට්නින් ප්‍රොඩක්ට් එකක් නෙවෙයි. මේක ස්කින් ලයිට්නින් එකක්. හැම පැහැපත් කරන ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒකයි කියන්නේ බය නැතුව මේකේ කෙමිකල් එහෙම කිසිම හැමට අහිතකර තත්වයක් නැහැ. සේෆ්ටි ෆස්ට් කියන සිද්ධාන්තයේ එක තමයි මේ මුළු නිෂ්පාදන පෙළම අපි ඔබට හඳුන්වලා දෙන්නේ. ඉතින් ඒක නිසා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. ඉතින් විශේෂයෙන්ම දැන් මේ නිෂ්පාදන පෙළ පිළිබඳව තවදුරටත් ඔබට තොරතුරු දැනගන්නට පුළුවන් සහ සාමාන්‍ය රූපලාවන්‍ය පිළිබඳව උනාතරම් ගැටලු ඇති වෙනවනේ. ඉහේ කෙස් ගන්නට ගැටලු තියෙනවා රූපලාවන්‍ය. ඒ නිසා එවැනි ගැටලු අපිට යොමු කරන්න පුළුවන් මම මතක් කරන්නම් අපේ ලිපිණය වියානා බියුටි එන්හෑන්ස් යුරෝ කොස්මෙටික්ස් පුද්ගලික සමාගම නම්බර 104 එලියට් ප්ලේස් බොරැල්ල කොළඹ 8 වියානා බියුටි එන්හෑන්ස් යුරෝ කොස්මෙටික්ස් පුද්ගලික සමාගම අංක 104 එලියට් ප්ලේස් බොරැල්ල කොළඹ 8 කියන ලිපිණයට තමයි ඔබේ ගැටලු ලියලා අපිට එවන්න. අපි සූදානම් මේට පිළිතුරු ලබා දෙන්න. ඒ වගේම පැය 24 පුරාම ඔබ වෙනුවෙන්ම ඔබේ දුරකථන මැමතුමට සහයෝගය දක්වන්න වියානා පාරිභෝගික සේවා මැමතුම අංකය තියෙනවා 077 55 66 66 077 55 66 66 කියන දුරකථන අංකය. ඉතින් සාමාන්‍යයෙන් මේ දිනවල WhatsApp භාවිත කරනවා නම් ඔබට පහසුයි මේ දුරකථන අංකය භාවිත කරලා ඔබේ ගැටලු යොමු කරන්න. විශේෂයෙන්ම මේ එවිට සමහරක් විට මේ WhatsApp හරහා නම් මේ තමන්ගේ රූපය සමන් තමන්ගේ හැම තමන්ගේ කොණ්ඩේ වගේ අපිට ඡායාරූපවත් මගින් උනත් අපේ ප්‍රශ්න කිරීම කරන්න පුළුවන්. එතකොට අපිට ඒට නිවැරදි පිළිතුරු ලබා දෙන්න පුළුවන් කමක් තියෙනවා. Facebook ගිනුම Viana Skin Care, ඒ වගේම Instagram Viana Skin Care, web www.viana.lk කියන වෙබ් ලිපිනියත් ඔබට භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ හැම කාරණාවක්ම අපි ඔබට මතක් කරන්නේ මේ නිෂ්පාදන පෙළ ඔබට පිළිබඳව ඔබට ඕනෑතරම් ප්‍රශ්න කරන්න පුළුවන් සහ දෙවෙනි කාරණාව 077 55 66 66 077 55 66 66 කියන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් දුන්නොත් නිවසටම ඔබට අවශ්‍ය කරන නිෂ්පාදන ගෙන්නව ගන්නත් පුළුවන් කියන කාරණා මතක් කරමින් දැන් චතු මේ අපි අර ඉස්සෙල්ලා මේ කතාබහේ ඔබ කිව්වා මේ හැම මෙලනින් වර්ණකේ යම් වෙනස් කිරීමක් සිද්ධ කරනවා කියලා මේ නිෂ්පාදන පෙළ හරහා. මේක තමයි මේ නිෂ්පාදන පෙළට දැවැන්තම බරාවි ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් තැන. ඒකට හේතුව තමයි කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් සමේ තියෙන මෙලනින් වර්ණකය වෙනස් කිරීම තුළ අනිවාර්යයෙන්ම අර අපි සමගයකට ආසන්නව ජීවත් වෙන රටක් නිසා සම හිරු කිරණ වලින් ආරක්ෂා වීම පිළිබඳව ගැටලුවක් ඇති වෙනවා. හිරු කිරණින් ආරක්ෂා වෙන්නේ නැහැ නේද පහසුවෙන්ම හවොත්.
මේකට දෙන්න පුළුවන් පිළිතුර මොකක්ද? මෙහෙමයි. දැන් මං කලින් කිව්වා වගේ දැන් මේක අපි ස්වභාවික අමුද්‍රව්‍යත් එක්කනේ මේ වැඩ කරන්නේ. එතකොට ඇත්තටම හමට අහිතකර ලෙස මෙලනින් හානියක් සිද්ධ වෙන්නේ නැහැ මෙතනදී. හැබැයි අපි දැන් ස්කින් ලයිට්නින් කිව්වනේ මම කලින්. ඒ වර්ණය ගන්න යම්තාක් දුරකට තමයි මේ ප්‍රමාණයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. එතනදී අපි මේ නිෂ්පාදන පෙළම ඇත්තටම සුවිශේෂයි කියන එකට හේතුව මේ ඇවිල්ලා හයිබ්‍රිඩ් ප්‍රොඩක්ට් රේන්ජ් එකක්. ඒ කියන්නේ අපි මුදල ගෙවන්නේ අපි පැහැපත් වෙන. හැබැයි ඒත් එක්කම අපිට තව සේවාවන් දෙක තුනක්ම සිද්ධ වෙනවා. එකක් විතරක් නෙමෙයි. දැන් මේ ඩේ ක්‍රීම් එක මයි ෆෑනස් ඩේ ක්‍රීම් එකෙන් අපි මේක ඩේ ක්‍රීම් එකක් ෆෑනස් ඩේ ක්‍රීම් එකක්නේ. එතකොට මේකෙන් හැම පැහැපත් වෙනවා. අනිත් පැත්තෙන් හැම තෙතමනේ අපිට දෙනවා. අනිත් පැත්තෙන් තියෙන සුවිශේෂීම කාරණේ ඇවිල්ලා අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි මැණිකක් ගන්න. මැණික අපි කොච්චර කපලා උපමට්ටම් කරත් මැණිකේ ලස්සන පේන්නේ ඒක මාලිකට හරි මොනා හරි වගේ ආභරණයකට දැම්මොත් නේ. ඉතින් කාන්තාවන් ගොඩක් කැමති ආභරණ වලට. ඉතින් ඒකේ එතකොට තමයි ලස්සන ඒගොල්ලෝ දකින්නේ. අන්න ඒ වගේ අපි මෙන්න මේ පැහැපත් කරගන්න හැම ආරක්ෂා කරගන්නත් වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. ඒක තමයි අපි මේකට මේ SPF 20ක ආරක්ෂාවක් ලබා දෙන්නේ. එතකොට අපේ හැම පැහැපත් කරලා අපේ හැමේ හම අපි එළියට ගිහිල්ලා හිරු එළියට නිරාවරණය වුණත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපිට මේ SPF 20 තියෙන හින්දා හිරු කිරණෙන් අපේ හම ආරක්ෂා වෙනවා. එතකොට එතනදි තියෙනවා අපේ හමේ අර තියෙන අපි උපමට්ටම් කරගන්න එක තවදුරටත් වැඩි දියුණු වෙන්න අපිට වෙලාවකුත් තියෙනවා. අර වෙලාව අපිට ඉතුරු වෙනවනේ හිරු කිරණෙන් අපිට කොච්චර ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙලාව. ඉතින් ඒ වෙලාවෙදිත් මේක රියැක්ෂන් එකක් වෙලා එතනදිත් අපිට තව ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. දැන් කෙනෙක් ආපහු මේ ගැන තර්ක කරනවා නම් තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි, දැන් ඔන්න හැම මෙලනින් වර්ණකේ යම් වෙනසක් සිදු කරනවා, ඒක ගැටලුවක් තියෙනවා කියලා කිව්වට පස්සේ ඒකට දෙනවා පිළිතුරක් නැහැ. අපි ඒ වෙනුවෙන් තව ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරනවා, SPF. ඔව්. මොකද්ද මේ SPF කියලා කියන්නේ? SPF කියලා කියන්නේ sun protectant factor. ඒ කියන්නේ අපි හිරු කිරණෙන් ආරක්ෂා කරන එක මෙෂර්මන්ට් එකක්. ඉතින් මෙතනදී දැන් කෙනෙක් අහන්න පුළුවන්, ඉතින් දැන් කොහොමද මේ හිරු කිරණ අපිට බලපාන්නේ කියලා. ඉතින් හිරු කිරණේ කොටස් අපි තුනක් තියෙනවා, UVB, UVA සහ තාප කිරණ. ඉතින් මේ තුනෙන් අපි UVA කිරණ වලින් ඇත්තටම අපිට හැම ටිකක් ප්‍රීමචුව වෙන්න නැත්නම් වයසට යන එක තීරණය වෙනවා. ඒකම UVB එකෙන් හැම පිච්චෙන්න බලනවා. ඉතින් මේ හැම දෙයින්ම අපි සන්බ්ලොක් එකක් ගෑවම අපේ හැමේට මේ කිරණ ඇතුල් වීමෙන් වළක්වනවා. ඉතින් ඒක තමයි තියෙන වැදගත්ම දේ. මොකද අපි කොච්චර දෙයක් කරත් වැඩක් නැහැ. අපි දැන් ගෙයක් හදලා තාප්පෙ ගහන්න නැතුව හිටියොත් වැඩක් නැහැනේ, හොරු පයින්වනේ. ඉතින් අන්න ඒ වගේ අපි කොච්චර ෆෑනස් කරත්, අපි කොච්චර මොයිස්චරයිසර් එකක් හැමට දුන්නත් ඒක ලොක් කරගෙන ඒක ආරක්ෂා කරගන්න විදියකුත් තියෙනවනේ. ඉතින් මේ සිකියුරිටි සිස්ටම් එක වගේ තමයි මෙන්න මේ SPF කියන එක තියෙන්නේ. එතනදිත් මේ SPF 20 කියන්නේ 95%ක් අපිව හිරු කිරණෙන් ආරක්ෂා කරනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි මේක ඩේ ක්‍රීම් එකක් හින්දා අපි දවසේ අපි රසාවට එළියට යනවා, ඒ පෑය ගන්න ඇතුළතද අපිව ආරක්ෂා කරන්න SPF 20ක් කියන්නේ හොඳටම ඇති. මොකද මේ SPF වගේ එන්නේ වැඩි වෙන්න හැමේ තියෙන මේකේ ප්‍රොඩක්ට් එකේ තියෙන තෙල් ස්වභාවය වැඩි වෙනවා. ඉතින් SPF 20ක් කියන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් හොඳම ප්‍රමාණයක් තමයි අපේ හැම ආරක්ෂා කරගන්නත්. ඒත් එක්කම මේ ප්‍රොඩක්ට් එක විදිහට ගත්තම ඒකටත් සුදුසුම ප්‍රමාණයක් තමයි SPF පිස්ස කියන්නේ. හොඳයි, දැන් සාමාන්‍යයෙන් මේ රූපලාවන්‍ය ආලේපනයන් පිළිබඳව නැත්නම් මේ සමට බාහිරින් ලබා දෙන සත්කාරක ආලේපනයන් පිළිබඳව කතා බහ කරනකොට චතු, දැන් සාමාන්‍යයෙන් මේ ෆෑනස් ක්‍රීම් වෙනදපලේ නිෂ්පාදන ඕනෑ තරම් තියෙනවා. හැබැයි අපි මේ සාමාන්‍යයෙන් පළවෙනි වතාවට තමයි අපිට අහන්නට ලැබෙන්නේ මේ SPF කියන සංගතක. එසේ නැත්නම් මේ ආරක්ෂාව පිළිබඳව අතිරේක ආරක්ෂාවක් ලබා දෙන්න අරන් තියෙන පියවර. ඒ ගැන මොකද හිතෙන්නේ මේ SPF කියන කාරණාව උවමනාමුද ෆෑනස් ක්‍රීම් එකකට? අනිවාර්යෙන් ඕනේ. මොකද මම අර කලින් කියනවා වගේම මේක ඇවිල්ලා අපි ඕනම දෙයක් අපි ආරක්ෂා කරගන්න දෙයක් කරනවානේ, මේන්ටෙනන්ස් කරන්න දෙයක් කරන එන්නේ, ඒ වගේ දෙයක් තමයි SPF කියන්නේ. අපි සාමාන්‍ය සමකට වුණත් ඇත්තටම හිරු රශ්මියෙන් අපි ඒක එච්චර හිතන්නේ නැති වුණාට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා අපේ හැමතෙම. ඉතින් එතනින් පරිස්සම් කර ගැනීම තමයි අපේ මූලිකම දේ. දැන්
අපේ ප්‍රඩක්ට් එකේ තියෙන විශේෂත්වය ඇවිල්ලා මෙතනදී මං කලින් කියනවා වගේ හැමතිස්සෙම සේෆ්ටි ෆස්ට් කියන එක තමයි අපේ ඉස්සල්ලාම දේ. එතකොට හැම ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. මොකද හිරු රශ්මියෙන් ඇත්තටම අපි හිතන්නේ නැති වුණාට ස්කින් කැන්සර්ස් වගේ දේවල් උනත් සෑහෙන හැදෙන්නේ මේ අවු රශ්මියෙන් අපි බේරෙන්නේ නැති හින්දා. පිග්මන්ටේෂන් කියන දේ ඇති වෙන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ අවු රශ්මිය හින්දා. ඉතින් ප්‍රීමචුවර් ස්කින් ඒ කියන්නේ අපි හිතන අපි වයසට යන්න කලින් සමහර අයගේ හැම ගොඩක් ඩ්‍රයි වෙලා එහෙම ප්‍රශ්න ඇති වෙනවනේ. මේ හැම දෙයක්ම වෙන්නේ හිරු කිරණට අපේ හැම අනවශ්‍ය ලෙස නිරාවරණය වීම හින්දා. ඉතින් මෙතනදී අපි SPF කියන දෙයක් දෙන එකෙන් ලොකු උදව්වක් අපිට වෙන්නේ මේ හැම දෙයක්ම වළක්ව ගන්න. ඒත් එක්කම ප්‍රොඩක්ට් එකේ දැන් අපේ නිෂ්පාදනයේ තුල තියෙන්නේ මයි ෆෙයානස් කියන දේනේ. එතකොට මේ ෆෙයානස් නැත්තම් හැම පැහැපත් කරගෙන අපිට ඒක එක දිගටම පවත්වගෙන යන්න මෙන්න මේ SPF කියන දේ ඉතාම වැදගත්. ඔබේ රූපය පැහැපත් කරගන්න ඔබේ සම පැහැපත් කරගන්නට ඔබ ලබා දෙන සත්කාරයන් පිළිබඳව නිරන්තරයෙන් කතා කරන වියානා බියුටි එන්හෑන්ස් නිෂ්පාදන පෙළ පිළිබඳව තමයි අපි කතා බහ කරමින් ඉන්නේ. ඉතින් මතක් කරන්නට ඕනේ මේ නිෂ්පාදන පෙළ පිළිබඳව ඔබට යම් ආකාරයකින් ප්‍රශ්න කිරීමක් නැත්නම් ඔබේ රූපලාවන්‍ය ගැටලුවක් පිළිබඳව අපෙන් තොරතුරු විමසීමක් කරන්නට උවමනා නම් ඔබට පුළුවන් මේ ලිපිනේ භාවිතා කරන්න. වියානා බියුටි එන්හෑන්ස් යුරෝ කොස්මෙටික්ස් පුද්ගලික සමාගම නොම්බර 104 එලියට් ප්ලේස් බොරැල්ල කොළඹ අට. වියානා බියුටි එන්හෑන්ස් යුරෝ කොස්මෙටික්ස් පුද්ගලික සමාගම නොම්බර 104 එලියට් ප්ලේස් බොරැල්ල කොළඹ 8 කියන ලිපිනේ භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම තමයි පැවිසතර පුරාම විවෘතව තිබෙන ඕනෑම මොහොතක ඔබට ඇමතිය හැකි වියානා පාරිභෝගික සේවය මුතුන් මංකේ තමයි 0775566667 0775566666. ඒ වගේම WhatsApp අංකය 0775566666, Facebook වියානා ස්කින් කෙයා, Instagram වියානා ස්කින් කෙයා කියන මේ ගිණුම් හරහා ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. වෙබ් ලිපිනය www.viana.lk වෙබ් ලිපිනයත් ඔබට භාවිතා කරන්නට පුළුවන්. ඉතින් මේ සියලු කාරණා එක්ක විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ මේ නිෂ්පාදන පෙළ ඔබේ නිවසරම ගෙන්වා ගන්නත් 0775566666 කියන දුරකථන අංකය භාවිතා කරන්නට ඔබට හැකියාවක් තියෙනවා. චතු වැඩසටහන නරඹන කෙනෙක්ට හිතෙන්නට පුළුවන් දැන් අපි මේ කතා බහ කරන කරුණු කාරණාත් එක්ක මේ නිෂ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන් කාටද? විශේෂිත වූ අයස්කාණ්ඩයක් නැත්නම් ස්ත්‍රී පුරුෂ භාවයෙන් වෙනස් වීමක් තියෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙන පුළුවන්. ඇත්තට මේ නිෂ්පාදන පෙළ කොහොමද භාවිතා කරන්න පුළුවන් කියන කාටද භාවිතා කරන්න පුළුවන් වෙන්නේ? ඔව් මේක ඇත්තටම ඕනෑම සමකට සුදුසුයි. මේ ප්‍රොඩක්ට් එකේ ඔගොල්ලෝ ගත්තම ඔගොල්ලෝට පේනවා මෙතන ගහලම තියෙනවා for all skin type කියලා. ඉතින් ඕනම සමකට මේක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කතා කරොත් වියලි සමක් තියෙන කෙනෙක්ට විශේෂයි. මොකද මේකෙන් ගොඩාක් හොඳ තෙතමනයක් හැමේ රැක ගන්න පුළුවන්. ඉතින් ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව. හොඳයි, දැන් මේ සමෙහි තෙතමනය ගැන කතා බහ කරා. අපි හැම පැහැපත් කරන කාරණාව ගැන කිව්වා. හැමේ වර්ණකයන් තුලින් කොහොමද අපි ටිකක් සුදු වෙන්න උවමනා කරනවා නම් ඒ තත්ත්වයන් වලට අපිව ගෙනියන්නේ කොහොමද කියලා කිව්වා. දැන් මේ නිෂ්පාදන පෙළෙන් සම පැහැපත් කරනවා සහ ඒ වගේම අර බලාපොරොත්තු වෙන ආකාරයේ මේ නිෂ්පාදන පෙළ හරහා ලබා දෙන මේ සුදුවීම සම සුදු කරන්නට තියෙන අවස්ථාව, මේ කාරණා දෙක වගේම හැමේ තෙතමනයත් බොහොම වැදගත්. අනිවාර්යයෙන් මේ තෙතමනය සමතුලිත කරන්න කොහොමද මේ නිෂ්පාදන පෙළ කටයුතු කරන්නේ? ඔව්, හැමේ තෙතමනය රැකගන්න එක ඇත්තටම ගොඩාක්ම වැදගත් දෙයක්. මොකද මේ හැමේ තෙතමනයත් එක්ක තමයි අපේ හැමේ තරුණ පෙනුම තියාගන්න පුළුවන්. අපි කියනවා හැමේ ඉලාස්ටිසිටි එක තියාගන්න තරමට තමයි අපේ හැම තරුණ කම තියාගන්න පුළුවන්. ඉතින් පොඩි ළමයේගේ අපි හමක් ගත්තොත් එහෙම ඇත්තටම හරීම මෙලෙක් ඉතින් හරි ස්මූර්දුවට තියෙනවා. ටිකක් වයසට යන්න තමයි මේ හම පොඩ්ඩක් ඩ්‍රයි වෙලා, හම වියලි වැඩි වෙලා, පොඩ්ඩක් රැලි ගතිය වැඩි වෙලා, ඇහැයට ඉරි ඇවිල මේ ඔක්කොම ප්‍රශ්න එන්නේ හමේ තෙතමනේ නැති හින්දා. ඉතින් වැදගත්ම අපි යමුද්‍රව්‍යයක් මේකට එකතු කරලා තියෙනවා විටමින් B3 කියන එක. ඉතින් අන්තර්ජාතික මේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ හැමෝම දන්න දෙයක් විටමින් B3 කියන්නේ ගොඩක්
වැදගත්දයක් හමේ තෙතමනය රැකගන්න. ඉතින් අපි විශේෂයෙන්ම මේ හම තෙතමනය රැකගන්න බීත්‍රී කියන අමුද්‍රව්‍ය එකතු කරලා තියෙන ඒක නිසා මේ නිෂ්පාදනය තුළින් ඔගොල්ලොන්ට ඔගොලගේ තරුම පෙනුම ලබාගන්න පුළුවන් ඒ අමුද්‍රව්‍ය තියෙන හින්දා. හොඳයි, අපි නිෂ්පාදන පෙළ පිළිබඳව වියානා බියුත එන්හෑන්ස් නිෂ්පාදන පෙළ පිළිබඳව තමයි තොරතුරු කතා බහ කරේ. සම්බන්ධ වේ හැකි ආකාරයන් අපි සිහිපත් කළා. ඉතින් අද දවසට අපිට ලැබී තියෙන කාලය නිමවට පත් වෙන ලබන සතියේත් ආපහු වෙනවා. මේ වගේම මේ නිෂ්පාදන පෙළේ තිබෙන සුවිශේෂී භාවය පිළිබඳව කතා බහ කරන්න අදත් අපිත් සමගින් සම්බන්ධ වුණේ රූපලාවන්‍ය ශිල්පිනී බියුටි යූටියුබර් චතු සිල්වා. චතු, බොහොම ස්තුතියි. ලස්සන දවසක්, සුබ දවසක්. සුබ දවසක්. එහෙමනම් අවසර අපිට අද දවසට මේ වැඩසටහනින් සමුගන්න. හැබැයි රැඳීන්න ස්වර්ණවාහිනියත් සමග. ආයුබෝවන් ශ්‍රී ලංකා. ආයුබෝවන් ශ්‍රී ලංකා ඔබ වෙත ගෙන ආවේ වියානා. අහන්න අද රාත්‍රී 8ට ස්වර්ණවාහිනිය.